अपे रटे वर्तमाने तुल निर्माणे वन अर्बुद तवत अर्बुदेकिन अर्बुदेट गमन किरीम इताम अर्बुदकारी तत्वयक् गैस अर्बुदयत् ए वगे ताम गैस सिंगे अवसान वेला नह प्रश्ने वेला तियन्ने पय गणन दवस गणन सति गणन बलागे निंदला पोलिंग मुले इंदला गैस एकक गत्तत् दैन मे गैस एक गेदरन यन एक प्रश्नयक् वेला ජනතාවගේ හිතට විශාල බයක් ඇති වෙලා තියෙනවා ගෑස් එකක් ගෙදර අරන් ගිහිල්ලා මොකටද නිකන් ඉල්ලගෙන කන්නේ කියලා. පසුගිය ආසන්න දින කිහිපය තුළ සිදුවීම් 6ක් පමණ වාර්තා වී තිබෙනවා ගෑස් කාන්දු වීම නිසා සිදු වූ ඉතා බරපතල අනතුරු සම්බන්ධයෙන්. ගෑස් අනතුරක් පිළිබඳ අලුත්ම තොරතුරු අද වාර්තා වන්නේ කෑගල්ල රොක් හිල් කහටපිටිය ප්‍රදේශයෙන්. ලිප ගිනි දල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේදී විශාල පිපුරුම් හඬක් සමග එම ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනවා. ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදු වී නොමැති නමුත් ලිප පුපුරා ගොස් ඇති බවත් නිවසේ හිමියන් චෝදනා කරන්නේ ගෑස් වල පවතින කිසියම් දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදු වී ඇති බවටයි. මිනිසුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ දැක්ක විදිහට ළඟ හිටියානම් ජීවිත හානියකට වෙන්න හොඳටම ඉඩ කඩ තිබුණා. මේ අතරතුර කල්පිටිය දළුව ප්‍රදේශයේ නිවසකත් ගෑස් කාන්දු වීමක් පිළිබඳ පුවතක් වාර්තා වුණා. දැන් ගෑස් එකක් දකින්නේ ජනතාව බෝම්බයක් විදිහට. මේ අතරතුර දේශපාලන වේදිකාවෙන් ඇහෙන කතාවක් බවට පත් උනේ මේ අනතුරු වලට ප්‍රධාන හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම බවයි. හැබැයි ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් නම් පවසන්නේ Tamanගේ සංයුතියේ කිසිම වෙනසක් සිදු කරලා නැහැ කියලා. ඒ වගේම ගෑස් සිලින්ඩර් නම් මේ වෙනකන් කිසිම එකක් පුපුරලා නැහැ කියලත් ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කරන උපකරණවල ඇති දෝෂ නිසා මෙවැනි තත්ත්වයන් ඇති වුණා කියලයි ගෑස් සමාගම් දෙක කියන්නේ. කොහොම වුණත් මේ පිළිබඳව දිගින් දිගටම ජනතාවගෙන් පැමිණිලි ලැබීම සහ දේශපාලන පක්ෂවලින් එල්ල වූ බලපෑම් හමුවේ මේ වන විට ගෑස් වල සංයුතිය පරීක්ෂා කිරීම ආරම්භ වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරන්නේ දිස්ත්‍රික් කිහිපයේ නියදී ලබාගෙන ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවරගෙන ඇති බවයි. ඊයේ දවසේ තොරතුරු ලැබුණේ හවස 5 වෙනකොට අපේ රටේ ගෑස් වල තත්ත්වය කොහොමද කියලා වාර්තාව ලැබෙනවා කියලයි. හැබැයි මේ වෙනකන් ඒ වාර්තාව නම් ලැබිලා නැහැ. මේ අතර අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ හෙට දවස පමණ වන විට මෙම වාර්තාව ලැබෙනු ඇති බවයි. අද වන විට විශේෂයෙන්ම කළුතර රත්නපුර කුරුණෑගල ගම්පහ ගාල්ල කොළඹ කියන දිස්ත්‍රික්කවලින් සාම්පල් අරගෙන තිබෙන්නේ මේවා ප්‍රමිති ආයතනයටත් ඒ වගේම කණජ දෙන්නේ ඉදිරි සංස්ථාවටත් මේ වන විට යොමු කරලා මේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සාමාන්‍ය වෙන පරීක්ෂණයක් කරනවා නම් ඒක නතර කරනවානේ දැන් ගෑස් සප්ලයි කරන එක දිගටම කරනවා නේද? හෙට වෙනකොට බොහෝ විට අවසාන වශයෙන් ඒ ප්‍රතිඵල ලබා ගන්න අපිට පුළුවන්කමක් ඒ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව තමයි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ලබා ගැනීමට කටයුතු කරන. දැනට සකස් කරලා තිබෙන ප්‍රමිතිය මේක අවුරුදු 12කට විතර කලින් හදලා තිබුණු ප්‍රමිතියක්. මේ ප්‍රමිතිය පිළිබඳව ප්‍රමිති ආයතනයේ වාක්‍යම් බාර ගන්නවා. ගෑස් සම්බන්ධයෙන් කටයුතු කරන ඇතම් පාර්ශව චෝදනා කරන්නේ අපේ රටේ ගෑස් පරීක්ෂා කරන්න ඔච්චර කාලයක් ගත වෙන්නේ නැහැ පැය කිහිපයයි ගත වෙන්නේ කියලා. එහෙමනම් මේ ගෑස් පරීක්ෂා කිරීම පිළිබඳවත් ජනතාවට ප්‍රශ්නයක් මතුවීම නම් වළක්වන්න බෑ. ගෑස් අනතුරු වලින් ජනතාව බේරා දෙන ලෙසට ඉල්ලා දේව කන්නලව්වක්ද සිදු කර ඇති පුවතක් සියත ප්‍රවෘත්ති අපට වාර්තා වුණා. මේ දේවල් දෙවියන්ට බාරයක් වුණා රටේ සමස්ත ගෑස් පරිභෝජනය කරන කීරම ගෝණියක් ආරක්ෂා කරලා දෙන්න කියලා. මේ අනුව පේන්නේ ගෑස් අර්බුදය වගේම බැඳුණු ගෑස් අනතුරු අද රටේ ප්‍රධාන පුවතක් වගේම ඊටම අනතුරුදායක තත්වයක් ජනතාවට උරුම කරලා දීලා. සමාජ මාධ්‍ය තුල ගෑස් ගැන අදපල වෙන්නේ මේ වගේ අදහස්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.